අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යාළුවෝ සහ ෆැමිලි එකේ අය සම්බන්ධයෙන් අපි ඉගෙනගත්ත වොකැබුලරි වලින් එක්සර්සයිස් එකක් තමයි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ පාඩම හරහා ඔකට කලින් පාඩම් වල ඉගෙනගත්ත යාළුවෝ සහ වොකැබුලරි සම්බන්ධ වචන භාවිත කරලා ඒවා රිෆ්‍රෙෂ් කිරීමක් මේ එක්සර්සයිස් හරහා ඔකට කරගන්න පුළුවන්. එහෙනම් අපි පාඩමට යමු. හරි. අයි බලමු එහෙනම් මෙන්න මේ පැසේජ් එක මෙන්න මේ පැසේජ් එක අපි බලමු මේ තියෙන හිස්තැන් වලට අපිට වචන ටික දාගන්න පුළුවන්ද කියලා. මේ වචන ටික අපි පුරවන්න කලින් මම උත්තර කියන්න කලින් ඔකට මුලින්ම try කරලා බලන්න ඔකටට ඒ උත්තර ටික කියාගන්න පුළුවන්ද කියලා. බැරි වුණත් එම් වඩාත් හොඳයි. මම යාළුවෝ සම්බන්ධයෙන් සහ නෑදෑයන් සම්බන්ධයෙන් කරලා තියෙන vocabulary videos ටික බලලා ඊට පස්සේ මේ exercise එක කරා නම් එතකොට ඔකට practice එකක් හම්බ වෙනවා. Spoken English practice එකක් ඔකට හම්බ වෙනවා. හුඟක් අය මගේ channel එකට ඇවිල්ලා කියලා තිනවා Spoken English practice සම්බන්ධ videos කරන්න කියලා. ඉතින් මේ වගේ videos තමයි Spoken English practice සඳහා ඔකට use කරගන්න පුළුවන්. right. බලමු අපි එහෙනම් මේක කියවලා. I was still going out with James when I met my husband. හරි. මම ජේම්ස් කියන පුද්ගලයාව ආශ්‍රය කරමින් සිටියා. I was still going out. Going out කියලා කියන්නේ romantic relationship එකක් සඳහා ඔහු සමග ආශ්‍රය කරනවා කියන එක තමයි going out කියන එකෙන් කියන්නේ. හරි. I was still going out with James when I met my husband Ben. හරි. Ben කියන පුද්ගලයා මම මුණ ගැහෙනකොට එයා තමයි මගේ ස්වාමි පුරුෂයා. එයා මුණ ගැහෙනකොට මම ඒ වෙනකොට ජේම්ස් කියන පුද්ගලයා එක්ක romantic relationship එකක් මාට තිබුණා. We got to know each other. අපි එකිනෙකාව දැනගත්තා මේ බෙන් කියන පුද්ගලයා දැනගත්තා because we went to the same gym. අපි එකම gym එකට. අපි එකම gym එකට තමයි ගියේ. Twice a week. Twice a week සතියට දෙපාරක්. සතියට දෙපාරක් ගියා. මේ twice a week කියන phrase එක මතක තියාගන්න. සතියට දෙපාරක් කියන එක තමයි ඒකේ අදහස. We went out with each other for about 18 months. හරි. අපි එකිනෙකාව ආශ්‍රය කරා සාමාන්‍යයෙන් මාස 18ක් විතර. And we got space එකක් තියෙනවා 3 years ago. හරි. එහෙනම් මෙතනට ගැලපෙන වචනේ තමයි we got married. අපි විවාහ වුණා. We got married 3 years ago. අවුරුදු 3කට කලින් අපි විවාහ වුණා. So space එකක් තියෙනවා we have been a couple for almost 5 years. මෙතන කියනවා අවුරුදු 5ක් දක්වා. මොකක්ද එනම් මෙතනට ගැලපෙන වචනේ. දැන් මෙයා කියනවා විවාහ වුණේ අවුරුදු 3කට කලින් ඊට කලින් මාස 18ක් විතර මේ දෙන්න ආශ්‍රය කරමින් හිටියා කියලා. එහෙනම් මේ කට්ටිය කපල් එකක් හැටියට ඉන්නවලු අවුරුදු 5ක් විතර. ඕල්මෝස්ට් 5 years කියලා කියන අවුරුදු 5ක් විතර. එහෙනම් මෙතනට හරියටම ගැලපෙන වචනේ තමයි so all together. All together සම්පූර්ණයෙන් ගත හොත් එම. අපි ඉගෙන ගත්තා all together කියන වචනේ තේරුම තමයි සම්පූර්ණයෙන් ගත හොත් එහෙම කියන එක. So all together we have been a couple for almost 5 years. We have continued to go to the gym ever since we got married. We have continued to go to the gym. අපි gym එකට දිගටම යනවා ever since we got married. අපි විවාහ වුණු දා සිට අපි ඉගෙන ගත්තා යම් කිසි දවසක සිට කියලා කිව්වොත් එම ever since කියන phrase එක භාවිත කරන්න පුළුවන්. Ever since we got married. අපි විවාහ වුණු දා සිට ever since we got married. And I still quite often see James when we are there. මම නිතරම දකිනවා James. James තමයි මගේ කලින් ඉඳපු boyfriend. I still quite often see James when we are there. It's nice if you can still space එකක් තියෙනවා with මොකද්ද මේකේ එතනට ගැලපෙන වචනේ get along with කියලා කියන්නේ ඔහු සමග හොඳින් ආශ්‍රය කිරීම. එහෙම නැත්නම් ඔකට භාවිත කරන්න බලන්න මෙතනට get on with එකත් suitable. Get on with කියලා කියන්න පුළුවන්. Get on with කියලා කියන්නේ ඔහු තාම ආශ්‍රය කරනවා කියන එක. If you can still get on with and space එකක් තියෙනවා boyfriend or girlfriend. ගැලපෙන වචනේ තමයි x. It's nice if you can still get on with an ex boyfriend or girlfriend. කලින් ඉඳපු boyfriend කෙනෙක් එක්ක හෝ girlfriend කෙනෙක් එක්ක තාම හොඳින් ඉන්න පුළුවන් නම් get on with කියලා කියන්නේ තාම හොඳින් ඒ කට්ටියව ආශ්‍රය කරනවා කියන එක. එහෙම කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි කියලා තමයි මේකේ
කියලා තියෙනවා. ඉතින් මේ වචන ඔක්කොම වගේ අපි අපේ කලින් පාඩම් වලදී vocabulary පාඩම් වලදී ඉගෙන ගත්තා. ඒ අනුව තමයි මේ exercise එක අපි කරේ. මේක answers ටික බලන්න කලින් ආපවතාවක ඔකට්ටිය කරලා බලන්න, ඒ විදිහට practice කරලා බලන්න සහ මේ සම්පූර්ණ එකම ඔකට්ටිය තනියෙන් හයියෙන් කියවලා බලන්න පුළුවන් නම් ඒක practice කිරීමක් වශයෙන් ඔකට්ටට සෑහෙන වැදගත් වෙනවා. එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් ඔබව හමුනතුරු මාමෙන් සමු ගන්නවා. Bye for now.